පර්සි මහින්ද රාජපක්ෂ 1945 වසරේ නොවැම්බර් 18 වෙනිදා උපත ලැබුවේ ඩේ රාජපක්ෂ යුවළගේ දෙවැනි පුත්‍රයා ලෙසින්. ගාල් රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෙන්ම කොළඹ තර්ස්ටන් සහ නාලන්දා යන විද්‍යාලවලින් අධ්‍යාපනය හැදෑරූ මහින්ද රාජපක්ෂ එම විද්‍යාලවල කැපීපෙනෙන දක්ෂතා දැක්වූ සිසුවෙකු වුණා. දශක ගණනාවක් බෙලියත් ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ තම පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ඔහු දේශපාලනයට අත්පොත් ලැබුවා. පියාගේ අභාවයත් සමග බෙලියත් ජනතාව සමග අත්වැල් බැඳගත් මහින්ද රාජපක්ෂ 1970 දී පැවැත් වූ මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා. 25 වියේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එවක පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු 1974 වසරේදී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා. සමානුපාතික ක්‍රමයට පැවති මෙරට පළමු පාර්ලිමේන්තු මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස ඔහු යළිත් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1989 වසරේදී. පැවති ප්‍රේමදාස රජයට එරෙහිව විපක්ෂය සංවිධානය කළ දැවැන්ත අරගල රැසකට පණ දෙමින් පාදයාත්‍රා ඇතුළු විරෝධතා රැසක් මෙහෙය වූ සටන්කරුවා වූයේ ඔහුයි. දිගින් දිගටම සිදු කළ ජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් බලයට පත් වූ නව පොදු පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා වන්නේද මහින්ද රාජපක්ෂ මහතායි. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලයට පත්වද්දී මහින්ද රාජපක්ෂ මහතා මුල් වරට 2002 වසරේදී විපක්ෂ නායක ධුරයට පත්වනවා. අනතුරුව 2004 වසරේ බලයට පත්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වනවා. 2005 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙසින් තියුණු ජයග්‍රහණයක් අත්කර ගන්නා ඔහු පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වනවා. 30 වසරක් රට වෙනසූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව හමුදාව මෙහෙවා ජය ලබන ඔහු ලොව බිහිසුණුම ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත් නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා. 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන්ද ඔහු ලබන්නේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. අධිවේගී මාර්ග දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් ශ්‍රී ලංකාව ශීඝ්‍ර දියුණුවක් කරා රැගෙන යාමට රාජපක්ෂ රජය දරන ප්‍රයත්නය මෙහිදී කැපී පෙනෙනවා. කෙසේ වෙතත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව මැද මුලන නිවසට ගිය එතුමාගේ සුවදුක් විමසීමට වැල නොකැඩී ආ ජනතාව ඉල්ලා සිටියේ යලි දේශපාලනයට පිවිසෙන ලෙසයි. දිවයිනපුරා මහින්ද සුළඟ නමින් දැවැන්ත ජනරැලි සංවිධානය වුණේ ඒ අනුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 අගෝස්තු මස පැවති මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාගත මනාප සංඛ්‍යාවකට හිමිකම් කියමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන රාජපක්ෂ මහතා විපක්ෂයේ අරගලවලට නව ජවයක් ලබා දෙමින් පැවති යහපාලන රජයට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. ඉතා කෙටි කලක් තුළ ගොඩනැගෙන නව දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙය වූ ඔහු 2018 වසරේ පැවති පළාත්පාලන මැතිවරණ සටනින් එම පක්ෂයට අති දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ ඔක්තෝබර් 26 වෙනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යලිත් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලබනවා. කෙසේ වෙතත් පැවති දේශපාලන වාතාවරණය තුළ එම වසරේ දෙසැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන ඔහු විපක්ෂ නායකවරයා ලෙස යලිත් ජනසටනට පණපොවනවා. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ මහින්ද රාජපක්ෂ මහතා ඉතා සංවිධානාත්මකව ජනාධිපති සටන මෙහෙයවනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ 69 ලක්ෂයක ජනතා කැමැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමයි. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තෙවැනි වරටත් දිවුරුම් දුන්නා. මෙවර මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව සනිටුහන් කරමින්. අද දින දිවුරුම් දුන් අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වන්නේ සිව්වරක්ම එම තනතුර දැරූ තෙවැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි. දෙවරක් ජනාධිපතිවරයෙකු, සිව්වරක් අග්‍රාමාත්‍යවරයෙකු සහ දෙවරක් විපක්ෂ නායකවරයෙකු ලෙස දශක 5කට අධික කාලයක් විශිෂ්ට ජනතා පුත්‍රයෙකු ලෙස සේවය කරන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයට නොමැකෙන මං සලකුණු රැසක් එක්කල දේශපාලනඥයෙක් මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යතුමනි. කොරෝනා ව්‍යසනයෙන් දේශය සහ මුලින්ම මුදාගෙන සංවර්ධනයේ ඉම්කරා මව්බිම රැගෙන යාමට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා යන්න ස්වර්ණවාහිනියේ අපේ පැතුමයි.